යන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ චේතනක වැඩම කළා. බුදුරජාණන් වහන්සේ තොරතුරු ආලා මෞපියන්ගෙන් තොරතුරු ආලා අනිත්‍යන කළා. මේ චත්තගින්නරා දැන් ගිහිල්ලා මැරිලා ඉවර වෙලා කොහෙද උප්පත්ති ලැබුවේ? තෞතිසා දිව්‍ය ලෝකේ මහානුභාව සම්පන්න දෙවියෙක් වුණා. මේ චත්ත දිව්‍ය රාජය ඇතුළු පිරිවර මෙතනට එක්වා කියලා අනිත්‍යන කළා. චත්ත දිව්‍ය රාජය මහානුභාව සම්පන්න තේජසක් ඇත්තා වූ දිව්‍ය රාජයන් මුළු ශරීරයෙන් ආලෝකයේ වීම මුළු ප්‍රදේශයේම ඒකාලෝක කරමින් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ තොරතුරු ඇහුවා. මේ චත්ත දිව්‍ය රාජය ප්‍රකාශ කරනවා ස්වාමීනි මට දානයක් දෙන්න බැරි වුණා, තීරයක් සමාදන් වෙන්න බැරි වුණා, වෙන පින්කමක් කරගන්න බැරි වුණා. මම යන අවස්ථාවේදී ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරලා මට බුදු ගුණ කියා දුන්නා, ධර්මයේ ගුණ කියා දුන්නා, සංඝරත්නයේ ගුණ කියා දුන්නා. ඒ ගුණ මෙනෙහි කර කර යනකොට ඔරු වාගයක් මා මැරුවා. එළවේ ඒ වෙලාවේ පංචශීලයේ පිහිටාගෙන මේ බුදු ගුණ මෙනෙහි කර කර ගිය කුසලානුභාව බලෙන් මම මේ විදිහේ දිව්‍ය ජීවිතයකට පත් වුණා. ස්වාමීනි ලෝතුරා බුදු කෙනෙකුගේ ගුණ අනන්තයි අප්‍රමාණයි, ධර්මරත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි, සංඝරත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි. මේ අනන්ත ගුණ ඇති රත්නත්මේ කෙරේ යමෙක් ප්‍රසාදය ඇති කර ගන්නවා නම් මෙලව මේ තැනත්තාට සැනසුමක් ලැබෙනවා, ආරක්ෂාවක් සැලසෙනවා, බුද්ද සාසනේ නෛර්යයයි කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළා. කාලෝචිත ධර්ම දේශනාවක් කළා. ත්‍රිලක්ෂණ විදර්ශනාවට නම්මලා කළ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ චත්ත දිව්‍ය රාජය අසෝවා මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගත්තා. අසෝවාරදාක් මනුෂ්‍යයන් මඟඵල නිවෙනින් අමා මහ නිවන් දැක්කා. එතකොට මෙන්න මේ දේශනාවෙන් පෙන්වන්නේ යම් කිසි කෙනෙක් බුදු ගුණ සංඝායනා කරනවා නම්, ධර්මයේ ගුණ සංඝායනා කරනවා නම්, මහා සංඝරත්නයේ ගුණ මෙනෙහි කරනවා නම් ආන්නේ තනත්තාට සැනසෙල්ලක් භාග්‍යයක් ලැබෙන බව, ආරක්ෂාවක් සැනසෙන බව උන්වහන්සේ මේ පෙන්වුම් කළා. එනිසා මේ අපි සෑම දිනාමත් මේ සුළු වේලාවක් ඒ සරුවත්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි මෙනෙහි කරලා අපේ සන්තානයේ බුද්ධානුස්සති භාවනාවේ කුසලයක් පහළ කරගෙන එම කුසලයේ අප සෑම දිනාටම ත්‍රිලක්ෂණ විදර්ශනා ඥාන ධර්මයන් දිනු කරගෙන මේ සංඛාර දුකින් අත මිදී ලබන අමා මහ නිවනින් තනතී මේ වාසනාවම අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. දැන් කවමු නමස්කාරයේදී නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. තෝ මේ විදිහට කියන්න තෝ භගවා ඉතිපි අරහං. තෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. තෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ. තෝ භගවා ඉතිපි සුගතෝ. තෝ භගවා ඉතිපි ලෝකවිදෝ. තෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති. තෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සාන. තෝ භගවා ඉතිපි බුද්ධෝ.
බාමේවා සිංහල තේරුම මේ විදිහට කියන්න ස්වාමී